ආයිබෝවන් ඔයාලම එකතුලා ඉන්න ස්වැට් ටීම් එකත් එක්ක. එහෙමනම් යාළුවනේ අද මම ඔයගලන්ට ගෙනාවේ අලුත්ම ගේම් ප්ලේ එකක්. මේ ගේම් එක රිලීස් වුණේ 2019 අවුරුද්දේදී. මේ ගේම් එකෙන් කියවෙන්නේ මිනිසාගේ පරිණාමය උනේ කොහොමද කියලා. අඩුමතරම අපිවත් දන්නේ ඒක කොහොමද උනේ කියලා. ඇසින් ග්‍රීට් හදපු කට්ටියගේ තවත් අලුත් වැඩක් මේ ගේම් එක. මේ ගේම් එක ප්ලේ කරනවා නම් i3 i5 PC එකක් තියෙන්න ඕනේ. ඒ වගේම 8GB RAM, VGA GTX 760ක් ඒ වගේ VGA තියෙනවා නම් අනිවාර්යෙන් සෙල්ලම් කරන්න පුළුවන්. මම නම් සෙල්ලම් කරන්නේ Windows 10 එකේ. මම හිතන්නේ Windows 7 එකෙත් වැඩ කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ ගේම් එක ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ. එහෙමනම් යමු ගේම් එක පැත්තට. අපි බලමු මිනිසා පරිණාමය වුණේ කොහොමද කියලා.
ඔන්න යාළුවනේ නම් ගේම් එකට ආවා. ලස්සන වීඩියෝයක් ගිහිල්ලා අන්තිමට නතර වුණේ පුංචි වඳුරු පැටියෙක්ගෙන්. මේකේ තියෙන්නේ හැංගෙන්න තැනක්ද නැත්නම් ගුහාවක්ද කියලා හිතාගන්න අමාරුයි. මොකද ගේම් එකේ කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද බලමුකෝ ඇවිදලා. හැංගෙන්න තමයි තියෙන්නේ නේ. හැංගෙන්න හැංගෙන්න. මොකද්ද මේ උනේ? හිතාගන්න බැහැ ඉතින් මොනවා කරන්න තියෙනවද කියලා. මොකද මේ වගේ ගේම් එකක් මීට කලින් ඇවිල්ලා නැහැ. කන්නෙත් නැහැ. ඉස්සෙල්ලාම හෝදිස්සි කරලා බලන එක තමයි කරන්න මේගොල්ලන් මොනවද කියලා. දැන් කන්න ඔය ඇසර කන්නේ. අරේ කට්ටියම කනවා මේක. මං හිතන්නේ මුල ඉඳලම අපිට හැදෙන්න තමා තියෙන්නේ. මේ අතර ගන්න හැමදේම සර්ච් කරන්න පුළුවන් අපිට. කන්න හොඳ දේවල්ද නරක දේවල්ද කියලා බලන්නත් පුළුවන්. මාර් ලස්සනයි කන විදිය. මොනා කරන්නද අපේ ඥාති නෙමේ නෑදෑයෝනේ. අතර ගන්න හැමදේම සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මුල ඉඳන්ම හැදෙන්න තියෙන මාර සීන් එකක් තමයි තියෙන්නේ. ගේම් එකේ ග්‍රැෆික් එක නම් මරුව හැබැයි හොඳයි. ගේම් එක හදලා තියෙන්නේ ඉතින් සුපිරි ටීම් එකක්. ඔයාලා දන්නවනේ ඉතින් ඇසින් ග්‍රීඩ් කිව්වහම අනිවාර්යෙන් ඉතින් ප්ලේ කරලා තියෙයි. වතුර බාඩ වතුර වතුරත් ඉව කල්ල බන්න. අයිට පස්සේ තම බොන්නේ. රතු පාට්ට පෙන්න්න කද. පර දේව දීනද මේක දැම්මාම සර්ච් කරපු නැතිව සර්ච් කරපු හැමදේම බලන්න පුළුවන් නේද? ඒකත් මරු. මේ ගේම් එක ඉතින් ඇත්තටම තේරුම් ගන්න ටිකක් අමාරුයි. ප්ලේ කරලම් බලන්න ඕනේ. ඉතින් මම මේ දන්න විදියට සෙල්ලම් කරනවා. ඉතින් වැරදි එහෙම තියනවා නම් යටින් කමෙන්ට් එකක් එහෙම දාලා අපිට ඒව හරිගස්ස ගන්න උදව් කරන්න කට්ටියම. මොකෝ 100%ම ඉංග්‍රීසි දන්නේ නැහැ. දන්න විදියට තමයි ප්ලේ කරන්නේ. වැරදිච්ච තැන් එහෙම තියෙනවනම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් එහෙම දාලා උදව්වක් විදියට සහයෝගයක් දෙන්න කියා දීලා. ඇත්තටම අපි ඉස්සෙල්ලා මේ වගේ දන්නේ හිතාගන්න පිස්සු වගේ.
මහිතන්න මේ ගේම් එක මනුස්සයෙක් වෙනකම්ම මේ ගේම් එක මිෂන් තියෙනවා මංහිතන්නේ අපිට තියෙන ඉතින් මනුස්සයකට හැඩගැහෙන්න පරිණාමය වෙලා ටිකක් බැරෑරුම් ගේම් එකක් මොකද තියෙන දේවල් කරන්නේ කොහොම දෙ කියෙන පිලක්කාට ඉතා ගණ්ඩවත් බෑ බලමු ඉතින් පුළුවන් විදිහට සෙල්ලම් කරමු මේක සත්තුන්ගේ සංඥා පවා හඳුර ගන්න පුළුවන් මංගිතන්නර පොඩි පැටිය ඉන්න තැන තමයි අර මුලදීම අපි වීඩියෝ කිවරච්ච එකම හැංගුනේ මහිතන්නේ පැටිය හොයන්ට තමයි දප තියෙන්නේ මොකද තේරෙන්නේ හරියටම මොකද කරන්න තියෙන්නේ කියලා බත් මේ සද්ද ඇහෙන විදිහට නම් පැටිය වෙන්න ඕනේ සුපිරි තාක්ෂණයට ගේම් එක හදලා නම් දෙනවා ඒ වුණාට පොඩ්ඩක් අමාරුයි වගේ කතා කරන්නත් පුළුවන් නේ කතා කරන්න පුළුවන් කිව්වේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් වැඩි වැවුනේ හරිනේ වැඩි දැන් මං හිතන්නේ ආපහු කැම්ප් එකට තමයි යන්න ඕනි මේ මොකද කට්ටිය ඉන්න එතනනේ මාර ෂෝක් අප්ප ගේම් එක නම් මොකද මේ වගේ ගේම් එකක් ඇවිල්ලා තිබුණේම නෑ මාත් සෑහෙන ගේම් ගහලා තියෙන මේ ටයිප් එකේ ගේම් එකක් හම්බුණේම නෑ ඒකින්ද ආසාවෙන් ප්ලේ කරනවා බලමු කට්ටියට සතුට තව පැටියෙක් ඉන්නවා ඔව් ඉතින් අපි වානරයගෙන් ආපු කට්ටිය ඉතින් පොඩි පැටිය පවුල කට්ටියට සෙට් වුණා මොනවද කරන්න තීර කිය නිදාගන්න පුළුවන් නිදාගන්න අපිට රෑදෑවල් ඇති කරන්න පුළුවන් හීන පේන හීන ඒක ඔප්ෂන් වැඩි එකින් හරි අමාරුයි මේ තෝරගන්න එක එක දේවල් මේ මොකද්ද මේ
පේන විදියට අපි හිතමකෝ සෛලයක් සෛල කියලා සෛල හරි මොකක් හරි හිතමකෝ මොකද්ද මේකේ තියෙන්නේ මේක අප්ඩේට් කරන්න තමයි තියෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ මේ නිකන් සෛලයක සලකුණක් වගේ පේන්න තියෙන සමාහෙට ඥාන වෙන්නත් පුළුවන් අපි බලමු එහෙනම් තාම එකක්වත් අප්ඩේට් වෙලා නැහැ හිතාගන්න අමාරුයි මේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා එහෙමනම් යාළුවනේ තවත් වීඩියෝ එකකදී හම්බෙමු. ඔයාලා මේ එකතු වෙලා හිටිය ස්වැට් ටීම් එකත් එක්ක ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අදට සමුගන්නම් හමු වෙමු මේ බලාපොරොත්තුත් එක්ක. හැමෝටම බුස්සර්ණයි ජය වේවා.